කෙස්කලඹ කිහිපවරක් රේබෝන්ඩින් කිරීමෙන් අනතුරුව බොහෝ තරුණයන්ට පැන නැගින ප්‍රධාන ගැටලු තමයි කෙස්කලඹේ කලින් තිබූ දීප්තිය නැතිවීමත් කෙස්කස් හීනවීමත්. ඉතින් මෙම ගැටලුවට විසඳුම් කිහිපයක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ. හිස කෙස් වලට නිසි කාලයට ප්‍රතිකාර නොකළහොත් හෝ කෙස් අග කැපීම නොකළහොත් හිස කෙස් වලට හානි වීම වැඩියෙන් සිදු වෙනවා. ඒ හරහා කෙස් පැලීම, කෙස් අකලට සුදු වීම, හිස කෙස් සිහින්වීම සහ හිස කෙස් වැටීම වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම රිලැක්සින්, ෆර්මින්, ස්ට්‍රේටින් වැනි රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් කරන හිස කෙස් සත්කාර නිතර කිරීමෙන් කෙස් කසට හානි සිදු වෙනවා. මෙවන් තත්වයකදී කෙටි කාලයක් එම සත්කාර වලින් ඈත් වී කෙස් කලඹට විවේකයක් ලබා දෙන්න. ඒ අතරතුර හිස් කබලේ තෙල් ආලේප කරමින් හොඳින් සම්භාහනය කරන්න. එමගින් ඔබේ රුධිර සංසරණය වැඩි දියුණු වී හිස කෙස් වර්ධනය කර එය උත්තේජනය කිරීමට උපකාරී වෙනවා. එමෙන්ම හිස කෙස් වල ඝනකම සහ දිග වැඩි කරවනවා. අධික රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වෙනුවට ස්වභාවික නිෂ්පාදන භාවිතා කරන්න. හිස කෙස් වලට හානිකර රසායන ද්‍රව්‍ය වෙනුවට නිවසේදීම කළ හැකි ස්වභාවික පිළියම් කොන්ටියට තෝරා ගන්න. ෂැම්පු ගල්වන සෑම අවස්ථාවකදීම කන්ඩිෂනර් ආලේප කරන්න. කන්ඩිෂනර් හරහා පළුදු වූ කෙස් කලඹට නව ජීවයක් ලබා ගත හැකි. ඔබගේ හිස කෙස් ප්‍රධාන වශයෙන් ස්වභාවික කෙරටින් වලින් සමන්විත නිසා කෙරටින් මත පදනම් වූ නිෂ්පාදන විතරක් භාවිතා කරන්න. රූපලාවන්‍ය ශිල්පණයක් හම්බ වී කෙරටින් සත්කාරයක් කර ගැනීමෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගත හැකි. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න. යහපත් හිස කෙස් රැකවරණ පුරුදු වගේම සමබල ආහාර වේලක්ද කොණ්ඩේ ගුණාත්මක බවට බලපානවා. පෝෂක ඕනතාවයන් කළමනාකරණය කිරීම සඳහා පෝෂණ අතිරේක භාවිතා කරන්න. දෛනික ආහාර වේලට ප්‍රෝටීන් ඛනිජ සහ අත්‍යවශ්‍ය මේදද එකතු කරගන්න.